ජාතික සංගිධයක විතියට අපි පෙේදා මල්වතු වස්කරම මහනායක වාමින් වහන්සේලා බැ දකින්න ගියාඒ බැහැදැකින් දකින්න ගීල උන්වහන්සේලාට යම්ගිසි ලිපියක් බාරදීල මේර්තමාය රටේ පවතින තත්ත්වය පිළිබඳව. රටේ නායකන් උන්වහන්සේලා අළඟට ගන්නලා මේ රටේ තින ප්‍රශ්න පිළිබඳව රට නායකන්ට ස්වකම්පනයක් ඇති කරලා රට නාකන්ගේ පිළිතුර බලාපොරොත්තු වෙනකින් ඉල්ලීම තමා අපි මහනායක වාමින්න් වහන්සේලා දෙනමගගේ ඉල්ලුවේ. තරම කියන ඇස්කිරි පාර්ශවයත් මල්වත්තු පාර්ශයත් මහනයක ස්වාමීන් වහන්සේලා දෙනම් අත්තිශය කල කිරීම වර්තමා ආ්ඩුව පිළිබඳවත් රාජනායකන් පිමදවත්න්නේ උන්වහන්සේලා දෙන්නා දෙදෙනම ප්‍රකාශ කර හිටියේ කවදාවත් හිතුවෙනෑ කිව්ුව මේ වගේ අගා දෙකර රට පත්කරයි කියල මේ පරම්පරාව ඇතුළු මේ ආණ්ඩුව උන්වහන්සේලා සමහරක් අවස්ථාවන් වලට දායක සදායකයෝ මාන මජනතාවන් වහසට කතා කළ තමගේ දුක කියා න්හසලලාටඒක දරාගන්න බැරිතත්වත් යන බව උන්හසල ප්‍රකාශ කරා.ඒවගේම සංග සභාවත් සියලුම ගෞරනය ස්වාමීන් වහන්සිලත් සමඟ කතා කරලා ඉතාමත් ඉක්මනින් වර්තමාන රාජනායකයන්ට බල කරලා කියාසිටින බව පොරොන්දුනා මේ අගාදයෙන් එක්කෝ මේ රට ගොඩගන්න හෙමනැත්තං ඔබතුමන්ර බැරිනම් මේකෙන් ඉවත් වෙලා ජනතාවට නැවතත් බලය ලැබෙන විදිහේ වැඩ කටය උත්තක් කරන්න කියල. ජනතාවගේ අතර බලය දෙන්න කියලා. මොකද ගෞරමණිය මහා සංගරත්නය ඇතට මල්වතු අස්කිරි පාර්ශවය ගරුතර මහනාක ස්වාමීන් වහන්සේලා දේශපාඩට සම්බන්ධයි නෙවෙයි. හැබැයි ඔය රාජනායක ඕනම රාජානායගේ ඕෝනම දේශපාලක්නේ තමුන්ගේ දේශපාලන ගම ආම්භ කරන්න කලින් ආණ්ඩුව ගන්න කලින් කැම්පේන එකක් පටන් ගන්න කලින් ආ්ඩුව ගත්තර පස්සේ. මුල්ද වවස්ටිකේ හිල්ල මල්වතු අස්කිර මහනග ස්වාමන් වන්සේලාගේ පාතන මස්කාරගල්ලලා, අවසරගෙන උන්වහන්සේලාගේ දේශ සවන්දී අනුශාසනාවට සවන්දීලා පොරොන්ද වෙලා යන්න ඔබහන්සේලා දේශනා කරපු පරිදි අපි රට පාලනය කරනවා. ඔබහන්සේලාගේ ආශිර්වාදයක් එක්ක වහන්සේලා කියන දේවල් අනුව රට ජනතාවට සහන ලබාදන රට ජනතාවගේ ජීවිත සමුදිමත් කරවාගෙන පොන් ආරගෙන ිහිල් ල්ලඟට. හමන්ට ඕනො දවල් කරන්නේ. ඉරි ඔබදන්නවා ලංකා ඉතිහාසේම සාමාන්‍යං රටේ දේශපාලක්නයෝ රට විනාස කරන හැම අවස්ථාවකද විනාස කරඩ මාන බලන්න හැම අවස්ථාාවම මහා සංගරත්නය ඒ අවස්ථාව වලට ඉදිරියට ඇල්ලා ඔවන්ට අවවාධනු ශසනනාදේවා එැ මදන්නේනෑ වර්තන ජතිීපත්තු විශේෂෙන් ්‍රා ජතිපත් ත් පුදජන පෙරමණ හැම. ජාති ආගම කියනදේ බෞද්ධාගම කියනදේ ඉස්සර හටදාලිවර වෙලා නතාව අතර සිංහල බෞද්ධ චන්දවලින් තමයි අප එන්න කියලා ජනත අතර ඒගේ රැල්ලක් හදලා ජනාතිපතිකම අගමැතිකම ගණඩ මේ ආණඩුව ගන්ඩ උත්සාහ කරපු කට්ටිය. ඉතින් අද වෙනකොට ඒක ඒ අය කිසිම විදිහකින් ගෞර ගරුතර ස්වාමීන් වහන්සලාගේ නම කියම කියදේවල්වටවත් ඇහුන්කාන් දෙනේ තක්ත්්‍යයක්ත්තියනවා. මල්වතු වස්කිී ගෞරබනිය මහනායක ස්වාමීන් වහන්සලා දෙ නම ඉතාමත් ඉක්මනින් මේ රාජනායකයන් තමන්ගේ ස්ථානවට ගෙන ගෙන උන්ට අවවාධ අනුවාසන තිීලා බර කරලා ඉඳද කියන විශවාසය අපි තියෙනවා. පුදුන්හසේලා කතා කරපු විදි ැටියට අත්තිශය කල කිරීම. දේශපාලන එපා වෙලා රාජනායකයන් ඇතුළ මේ සිල්ද යිපාවෙලාලඉන්නේ. තිය ඇත්තර මේක අද එනොකොට උන්වහසේ අඩ විතරක්නෙවෙයි මේ ආණ්ඩුව ගේන්ඩ මූලික වෙච්ච මහා සංගරත්නයට ඒත් අත්්‍යම තමතිය අද සමහරක් ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවා දායක සභාව කට්ටිය සාමාන්‍ය ජනතාව ඔන්ට කළ දුරකතන කතා කරලා හමුදුුවේ මොකද මේ කරේ ඇයි මේ රට විනාස කරන්න ඔ වහන්සේලා ඉදිරියට මේ වගේ කට්ටියක් ගෙනාව කියලා සංගරත්නයෙන් සමහරක්ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලා සිටනවා ඉති ඇත්තරම මං මේ වෙලාවකිනව අද මේ අවස්ථාවේ ඔය රාජ පක්ෂවරුන් බලයට ගන්න ඉතාමත් ප්‍රබල ලෙස දේශපාලන වේදිකාවල කෑගහපු මාධ්‍යසාකච්ඡාවල් කෑගහපු ඔය සියලුම ස්වාමීන් වහන්සේලාගේ ජාතින් ඔබහන්සේලා සිරුදනම ජාතින් සමාව ගන්න ඕනේ. ඔොබ වහන්සේලාගේ ප්‍රශවල තමයි සිංහල ෞද් මිනිස්සු ඒ ප්‍රකාශ ශසාස කළ තමයි වර්තමා ආ්ඩුව ගෙනාව වර්තමාන රජ ගෙනාව වර්තමාන ජාතිපපුත්තුාව බලයට පත් කරේ.